විචිත මේකනේ මල් පිපෙන එක අපිට නවත්තන්න පුළුවන් ගස් වලට පොර වතුර නොදා ඉඳලා හරි එහෙමත් නැත්නම් ගස් ගලවලා දාලා හරි ඒ වුණාට අපිට වසන්තයේන එක නවත්තන්න බෑනේ ඔව් ඒ වගේ ජනතාව එළවලා දාපු මේ පැරදිච්ච මිනිස්සු ජාතික ලයිස්තුවෙන් එන එක අපිට නවත්තන්න බෑනේ ජාතික ලයිස්තුවක් කියලා දෙයක් තියෙන්නේ ජනතාව අතර ජනප්‍රිය නැති ඡන්දයකට ඉදිරිපත් වෙන්න අකමැති ඒ වුණත් විවිධ විෂයන් ගැන හසල දැනුමක් ඇති බුද්ධිමතුන්ව පාර්ලිමේන්තුවට ගෙනල්ලා රටට ඒ බුද්ධිමතුන්ගේ දැනුම සේවය ලබා දෙන්න. ඒ වුණාට ජාතික ලයිස්තුවෙන් අද මොකද වෙන්නේ? ජනතාව එපා කියපු දේශපාලකයන් නැවත පාර්ලිමේන්තුවට ගන්න. මොකටද ගන්න? පක්ෂයේ බලය තර කරගන්න එහෙම නැත්තම් තිබිච්ච හොර ගනුදෙනු දිගටම කරගෙන යන්න. හරි. අස්සෝ ගියාට පස්සේ වුණත් අපි ස්ථාලේ වහලා දාන්න ඕනේ. එහෙම නැත්තම් අහල පහල ඉන්න බූරුව ටික ඒකට රිංග ගන්න. සහෝදරවරුනි මං මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණොත් මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කල්ලිකුත් වූ දේශපාලඥයින් යලිත් මේ පාර්ලිමේන්තුවට ගෙන නොයන්නට මේ ව්‍යවස්ථාවේ තියෙන නීති සංශෝධනය කරන බව මම ප්‍රකාශ කරමි. තවත් කාරණයක් සහෝදරවරුනි පියන් තනතුරට අටේ සාමාර්ථය ඉල්ලන මේ රටේ රට පාලනය කරන නීති හදන පාර්ලිමේන්තුවට යන්න ඔය කිසිම සුදුසුකමක් ඕන වෙන්නේ නැහැ. ඒක නිසා කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, කැලෑ පාළුවෝ, මිනි මරුවෝ ඔය ඕන එකෙකුට ඒක අසට රිංග ගන්න පුළුවන්. නීතියක් හරි, ජාතික ප්‍රතිපත්තියක් හරි හදන්න මේගොල්ලෝ දන්නවද? මේගොල්ලෝ දන්නේ පාලම් බෝකුව හදන්න විතරයි. ඒ නිසා මේ කිසිම හැදෑරීමක් නැති මේ රස්තිය අදුකාර මිනිසුන්ට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න නියමාකාර අධ්‍යාපන සුදුසුකමක් තිබීම අනිවාර්ය කරන්න මම යෝජනා කරනවා.